හරි අපි එහෙනම් අද පටන් ගමු අද පාඩම ඉවර කරමු නේද පුතේ මොකද කියන්නේ ඈ පාඩම ඉවර කරමු ඔව් නේද ඉවරයක් කළා පාටියක් දාමුද පුතේ හාලු මේ මේ රැස් වෙන්නත් තහනම් ජනතාවට හාලු හරි පුතේ මට කියන්න කලින් එකට දාපු අංකෙ මොකද්ද කියලා සංනිවේදන කටයුතු වලට කියන එකට वैद्यशेष्ट्रेदी මොනවාද පුතේ ඔකේ තියෙන පොත්? කබඩ් එකේ තියෙන පොත් මොනවාද? මංගාවත් පොත් ගොඩක් තියෙනවා. ඒකම මගේ විනෝදාංශය පොත් කියවීම. මේ මම ඒකේ පොත් දැක්කම මට පොඩි පිස්සුවක් වගේ හැදෙනවා. මම පොත් කියවනවට හරි ආසයි පුතේ. අදත් එක පොතක් කියවල ඉවර කළා. ඒ කියන්නේ මේ දවස් කිහිපයේ කියපු එක පොතක් කියවල කළා. දැන් අද රාත්‍රියේ ඉඳන් තව පොතක් පටන් ගන්නවා කියවන්නේ. මේ සාමාන්‍ය මගේ පළවෙනි විනෝදාංශය පොත් කියවීම. දැන් කාල ළමයි කරන්නේ නැති දෙයක් ඉතින්. හරි. පුතේ අපි වෛද්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්නේ පුතේ සාමාන්‍යයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේදී ඉතින් මේක විවිධාකාරයෙන් වැදගත් වෙනවා මතක තියාගන්න ආලෝකය. අපි කියවන්න දෙමු පුතේ. උඩින්ම ඉන්නේ යෂදී යෂන්දි හිටියේ යෂන්දි කියන්න පුතේ පළවෙනි ඡේදේ වෛද්‍ය ශාස්ත්‍රයේදී කියන එකේ යෂන්දි අහනව නේද පුතේ එහෙනම් වෙන එකකට දෙමු නේද හරි එහෙනම් අභීත අභීත සිනවෙතුමා කියන්න පුතේ පළවෙනි ඡේදේ අභීත පළවෙනි ඡේදේ කියන වෛද්‍ය ශාස්ත්‍රයේදී අභීත කියන්නේ බය නැහැ කියන එක අභීත පළවෙනි ඡේදේ කියන්න හයියෙන් කියන්න ඇසේ සුදේවත් වීම සහ හෘද සැක්කම් වලදීද ආමාශගත තුවාලවලට ප්‍රතිකාර කිරීම ආදී ශල්‍ය කර්ම වලදී ද ලේසර් කියන යොදන්නේ එමගින් එම කාලයේ වඩා කාර්යක්ෂමව සිදු කරගත හැකිය. අන්න හරි. ඉතින් එතකොට පුතේ මේ ආලෝකයේ ආධාරයෙන් උපපඩ කියන පුතේ මේ කතා කරලා වෙනකම් පොඩක් ඉන්න. එතකොට ආලෝකයේ ආධාරයෙන් පුළුවන් පුතේ මේ ඇඟ අභ්‍යන්තරයේ නිරීක්ෂණය කරන්න. එතකොට මම ඒකට අදාළ රූපයක් දාන්නම් ඔයගලන්ට. එතකොට ඇඟේ අභ්‍යන්තර කටයුතු බලන්න මොනවද කියලා. ඉස්සර පුතේ ඔපරේෂන් කරන්න ඕනේවා. දැන් ඔපරේෂන් කරන්නේ නැතුව අභ්‍යන්තරය අධ්‍යයනය කරද්දී. ඒ දැන් මම මේ දාන්නේ පුතේ ආහාර මාර්ගයේ කොටස ඇතුළ. හරි? දැන් මේ දා බලන්නකෝ. අපිරිය දන්නේ අපිරිය වෙලා නම් ඉතින් කවදාකවත් ડોක්ටර් කෙනෙක් එහෙම නම් වෙන්න බෑ. දැන් බලන්නකෝ කපල බලලා බඩ පළලා එහෙම කරලා බලලා නෑ පුතේ. හරිද? එතකොට ඒක බලලා තියෙන මොකක් ආධාරයෙන්ද? එන්ඩොස්කෝපි එකක් ආධාරයෙන් තමයි බලලා තියෙන්නේ. වර පුතේ කාටරි ප්‍රශ්නයක් අහන්ති බහන්න. ඇයි සර් කියලා කිව්වේ මොකද්ද? දැන් මොන පිටුවක් කියද? ආ 80 පිටුව පුතේ. හරි? එතකොට පුතේ මතක තියාගන්න ඔය සමහරලාට ඔයගොල්ලෝ ආචිල සීයල එහෙම කියනවා ඇති මගේ ඇහි මකුන්දලක් බැඳලා වගේ ළමයෝ මට පේන්නේ නැහැ. එතකොට ඒක දන්නවා කැටරැක්ට්. ඒ කියන්නේ ඇහි ඇසේ සුද. ඇසේ සුදර ප්‍රතිකාර කරනවා ආලෝකය ආධාරයෙන්, ලේසර් කිරණ ආධාරයෙන් ප්‍රතිකාර කරනවා ලේසර් ට්‍රීට්මන්ට්. හරි. එතකොට ඇසට මේ ප්‍රතිකාර කරනවා ලේසර් ආධාරයෙන් ඇහි තියෙන සුද ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. තේරුණාද? ඉතින් එතකොට ඇසට ඇසේ තියෙන විකෘති වෙච්ච ප්‍රෝටීන වගේ දේවල් පුතේ ඉවත් කරවන්න පුළුවන්. තේරුණාද? හරි. කවුද ඉන්නේ ડોක්ටර්ස්ලා වෙන්න ආසයි? अम्मला
මගේ හතවසර පන්තියේ තියෙන ඉංග්‍රීසි මීඩියම් අක්ක කෙනෙක් ඔව් අක්ක කෙනෙක් වෙනකොටට එයා කියනවා එයා කවදා හරි පසු වෛද්‍ය කෙනෙක් වෙනවා එයාට ඕනලු පුතේ මේ පාරේ ඉන්න අහිංසක බල්ලු බලල්ලු ඔක්කොම අරන් ගිහිල්ලා කොහේ හරි ලොකු තැනක් හදලා ඒගොල්ලොන්ට ප්‍රතිකාර කරලා හොඳ තත්ත්වයකට ගේන ඒ දරුවගේ අදහස හරි වටින චූල් පොඩි ළමෙක් බාන්නේ ඒ ළමයාගේ අදහස හරි වටිනවා මම හරි ගරු කරනවා ඒ ළමයාගේ අදහසට මේ ડોක්ටර්ස්ලා ගොඩක් ඉන්නවා මට බය නැතුව බේත් ගන්න පුළුවන් ඒතර මම නා කිනේ පුතේ මන් නා කියේ දැන් එතකොට මම යනවා බේත් ගන්න යනකොට එහෙම අපි හිතමු කවුරු හරි දැන් සිහෙලි ඉන්නවා පිනිදුනි ඉන්නවා තිසරාව ඉන්නවා සයිරු ඉන්නවා යසඳි ඉන්නවා ලක්ෂාණි ඉන්නවා සසංග ඉන්නවා එතකොට දැන් තිසරාව එහෙම කියයි ආ ඒ දවස්වල අපිට ගැහුවා නේද නර්ස් ගන්න ලොකු ඉන්ජෙක්ෂන් එකක් දෙමු රිදෙන්න ඉන්ජෙක්ෂන් එකක් සර් දෙයි පස්සපැත්තට ලොකු ඉන්ජෙක්ෂන් එකක් ගයි මං කෑ ගහගෙන දුවන්න හරි එතකොට පුතේ මතක තියා ගන්න දැන් දැක්කද අර ඇඟ අභ්‍යන්තරයේ නිරීක්ෂණය කරන්න මේක වැදගත් වෙනවා ඊළඟට කියන්නේ කවුද දන්නවද පුතේ ඊළඟට කියන්න පුතේ කෝෂලා කෝෂලා කියන්න පුතේ ඊළඟ ඡේද කියන්න කෝෂලා ඉන්නවද මම දැන් ජොයින් වුණේ මොනවද කළේ හරි එහෙනම් ඉන්නකෝ ඊට පස්සේ එම්මගින් එම්මගින් නෙමෙයි නෑ 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 ඒක නෙමෙයි පුතේ ප්‍රකාශ තන්තු ප්‍රකාශ තන්තු තාක්ෂණයේ වගේ ශරීරයෙන් වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලදී ශරීර අභ්‍යන්තරයේ නිරීක්ෂණය කිරීම සිදු කරයි මෙහිදී ශරීර අභ්‍යන්තරයේ නිරීක්ෂණය කරන උපකරණය එන්ඩොස්කෝප් නම් වේ කවුද දැන් ජොයින් වෙන්නේ පුතේ බලා ගන්න පිටුව 80 81 හරි එන්ඩොස්කෝප් එක පුතේ මේකේ ඉන්නවා සමහර අය පුතේ අයියලක්කල ඉන්න කට්ටිය ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ අලුතෙන් ආවේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මගේ උගුර ඔපරේෂන් එකක් කළා මට කතා කරගන්න බැරි වෙලා කටහඬ නැති වෙලා ගිහිල්ලා සමහර අයියලක්කල කියන්නේ නැති එතකොට පුතේ මතක තියාගන්න දැන් මගේ බෙල්ලේ කැපුම් පාරවල් මොකුත් නැහැ පුතේ දැන් ඇත්තටම මේ ඔපරේෂන් එක කරනවා නම් පුතේ බෙල්ලේ කැපුමක් එහෙම හදලා එහෙම තමයි කරන්න ඕන පුතේ ඒක ස්වර තන්ත්‍රවල තමයි කැපුමේ ඒ කියන්නේ මේ ප්‍රශ්න තිබ්බේ ස්වර තන්ත්‍රවලින් තමයි පුතේ මේ සද්ද ඇති කරන්නේ එතකොට පුතේ මාව සීනති කළා කරේ කට ඇතුළට මේ එන්ඩොස්කෝපි එක යවලා තමයි පුතේ ඔපරේෂන් එක ඔක්කොම කළේ තේරුණාද ඉතින් මතක තියාගන්න දැන් ඒ වගේ විවෘත ඇඟ විවෘත කරන්නේ නැතුව ඔපරේෂන් ගණනාවක් කිරීමේ හැකියාවක් තියෙනවා ඉස්සරහම කියන්න පුතේ අපේ හතර වසරේ ටීචර් කෙනෙකුටත් ඔපරේෂන් එකක් කරලා තියෙනවා උගුරේ උගුරේ ඉතින් ටීචර්ස්ලාට උගුර ඔපරේෂන් ගොඩක් කරන්න වෙනවා පුතේ තේරුණා හරි ටීචර්ස්ලාට ගොඩක් කරාට උගුරේ ඔපරේෂන් ඊට පස්සේ නහර ගැට ගැහෙන මේ වගේ දේවල් තමයි ඉතින් කරන්න වෙන්නේ සාමාන්‍ය කියන්න පුතේ ඔව් පසිඳු සර් ඒ මිනි ඔපරේෂන් එක කරනවා රිදෙනස් සර් මට පුතේ සීහ නැති කළා හිටියේ දවස් 14ක් යනකම් කන්න බෑ මොකොත් ඊට පස්සේ බොන જાති විතරයි එතකොට නම් කෙට්ටු වුණා පුතේ නියමෙට දැන් ආයි පොඩ්ඩක් මහතයි පොඩ්ඩනේ ගොඩක් මහතයි දැන් තේරුණාද දවස් 14ක් යනකම් කන්න බැරුව හිටියා පුතේ ඊට පස්සේ සුප් වර්ගය ඔමෙව විතරයි මං සුප් බොන්න කැමතිම නෑ පුතේ මම කැමතිම දෙයක් ඒක තමයි ඒකයි කියන්නේ ඒ වුණාට බලන්නකො දැන් බෙල්ල කපලා පුතේ ඔපරේෂන් එක මේ විවෘත කරලා කරා නම් කොච්චර අමාරු වෙයිද ඇපෙන්ඩිසයිටිස් කියලා රෝගයක් කරලා තියෙනවා අර ආච්චිලාගේ ඔගල අමරතාතරේම කියන්නේ නියපොතු කන්න එපා උඹලා ගල් කන්න එපා එහෙම එහෙම කියලා කියන්නේ ඒව පුතේ තැම්පත් වෙනවා පුතේ උණ්ඩුකු පුච්චිය කියලා දැනගන්න ඉස්සර නම් පුතේ එතන ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙනවා දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ පුතේ ඒකයි කියන්නේ මේ එන්ඩොස්කෝපි එක ආදරෙන් ඒක කරන්න පුළුවන් තේරුණාද ඊට පස්සේ කියන්න පුතේ බිම්සර බිම්සර 81 පිටුවේ අමතර දැනුමක් තියෙනවද බලන්න අමතර දැනුමක් තියෙනවද බලන්න ඔව් සර් කියන්න පුතේ හයියෙන් ඒක සමහර රටවල උත්බෝධ නැතිවෙලා අතුරු පාවරේ ගියා කාලේදී ආලෝකවත් කිරීම සඳහා ප්‍රකාශ තන්තු යොදා ගැනීම විදු එළිය මෙම තන්තු ගැනීම මගින් පාවරේ ආලෝකවත් කරයි ආ එතකොට එහෙනම් පුතේ සමහර රටවල් වල දැන් මේ උඩට තට්ටු තට්ටු බිල්ඩින් තියනවා වගේම පොළොව යටට හාරලා 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 තට්ටු ගන්න පොළොව යටට හාරනවානේ එතකොට පුතේ එතෙන්ට එළියක් නැහැනේ එතෙන්ට එළිය දෙනවා නම් දෙන්න ඕනේ මොනවෙන්ද එළිය දෙන්න ඕනේ දෙවි ඈ ප්‍රකාශ තන්තු නෑ එතෙන්ට එළිය දෙනවා නම් දෙන්න ඕනේ ලයිට් වලින් පුතේ එතකොට දැන් ලයිට් වලින් නැතුව
මේ ආලෝකය දෙනවා නම් දෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි පුතේ ප්‍රකාශ තන්තු. ඒ බිත්ති දිගේ පුතේ කොන්ක්‍රීට් දිගේම ප්‍රකාශ තන්තු. ෆයිබර් ඔප්ටික්ස් යනවා. ඒවා මේ පැති වලින් බිත්තියෙන් එළියට ඇවිල්ලා ඉරෙලිය වැටෙනවා ඒවට. ඒවා බිත්තිය දිගේ ගිහිල්ලා අර පැත්තෙන් ඇතුළට එනවා. එතකොට අභ්‍යන්තරයේ ඔක්කොම ආලෝකමත් වෙනවා. දහවල් කාලේ එහෙම හොඳ ආලෝකයක් ගන්න පුළුවන්. රාත්‍රී කාලේ ඉතින් කොහොමත් පුතේ අපිට එහෙම ආලෝකයක් ගන්න විදියක් නැහැ නේ. හරි මතක තියාගන්න. මම නිකන් පොඩි රූපයක් අඳින්නම් දල වශයෙන් ඕක අඳින්න දෙයක් නැහැ. ඕගොල්ලෝ නිකන් බලා ගන්න තියෙන්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. දැන් අපි හිතමු මෙහෙම රෝගී ඉන්නවා කියලා. සේ අඩුවෙන් ඇහින්නේ. මාව අඩුවෙන් ඇහෙන්නේ පුතේ මගේ නම් සවුන්ඩ් තියෙනවා. වාගේ සවුන්ඩ් වැඩි කරගන්න පුතේ. සේ සවුන්ඩ් මේ උපරිම දාගෙන කිනේ තැහෙන්නේ. අනිත් අයටත් එහෙමද? මටත් එහෙමයි සර්. නෑ සර්. සේවන් දෙන් ජොයින් තුනේ මොනවද කරේ? අපි මේ තාම කතා කරනවා පුතේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේදී ආලෝකයේ භාවිතය ගැන. මොකද පරක් වුනේ? හැම වෙලාවෙම පුතේ මේ උත්සාහ කරන්න පන්තිය වෙලාවට සම්බන්ධ වෙන්න. 6:30ට 6:32ට 6:35ට 6:38ට නේද? හරි. අපි දැන් මේ ආමාශයේ තියෙන තුවාලේම ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් තියෙනවා නම් පුතේ ඒ තත්ත්වය බලන්න ඕන නම් මෙන්න පුතේ මෙහෙම ඇතුල් කරනවා පුතේ එන්ඩොස්කෝපි එක. මෙහෙම ඇතුල් කරනවා එන්ඩොස්කෝපි එක. එතකොට මේ එන්ඩොස්කෝපි එකේ මේ පැත්තේ යන ආලෝකය පුතේ මේකේ ඇතුලෙන් ගමන් කරලා ආමාශය පුතේ ආලෝකමත් වෙනවා මේ. ඇයි දන්නේ ආලෝකමත් කරන්නේ ආමාශයනේ? ඇයි දන්නේ ආලෝකමත් කරන්නේ ආමාශය? සර් පහලිය බලා ගන්න ආමාශය පුතේ. ඔව් ඉතින් කාගේවත් බඩ ඇතුලේ ලයිට් හයි කරලා නැහැ නේ පුතේ නේ? මගේ නන්නේ. ඔයගොල්ලන්ගේ බඩවල ඇතුලේ ලයිට් හයි කරලා තියනවද? LED බල්බ් එහෙම දාලා තියනවද නැහැ නේද? කාගේවත් නැහැ. හරිද? එතකොට මේක මෙතනම කැමරාවක් තියෙනවා. මේකෙම කැමරාවක් තියෙනවා. එතකොට මේ සියලු අර දැන් මම අර ඒක ෆොටෝ එකක්. එතකොට මේ තිරයක් මතරේ ෆොටෝ එකේ යනවා ගන්නට. තේරුණාද? එතකොට මේකෙම තියෙනවා පුතේ ඕන්නම් කතුරක් වගේ චූටි කොටසක් තියෙනවා යම් කපල ඉවත් කිරීමේ කොටස් ඒ දේවල් කරන්නත් පුළුවන් තේරුණාද හරි අපි ලියමුද පොඩ්ඩක් හරි එතකොට අද දවසේ පළවෙනි එක ඒතකොට ලියන්නේ නේද කැපිටල් F නේද පුතේ ඔව් වෛද්‍ය ශාස්ත්‍රයේදී නේද ලියමු ඇසෙහි ඇසෙහි සුද මාතෘකාවන් නැද්ද ඒ මාතෘකාව ලිව්වේ පුතේ කැපිටල් F කියලා දාලා වෛද්‍ය ශාස්ත්‍රයේදී කියලා ලිව්වා ඇසෙහි සුද පරක්කු වෙන අය පුතේ මැදින් බාධා කරන්න එපා වීඩියෝ එක බලන්න ඇසෙහි සුද ඉවත් කිරීමේදී ලේසර් කිරණ යොදා ගැනීම සිදු කරයි. ලේසර් කිරණ යොදා ගැනීම සිදු කරයි. කිරීමේදී ආලෝක ලේසර් කිරණ යොදා ගැනීම සිදු කරයි. මෙහිදී භාවිතා කරන්නේ ආලෝකය නැමැති සාධකයයි.
මෙහිදී භාවිතා කරන්නේ ආලෝකය නැමැති සාධකයයි. ආලෝකය නැමැති සාධකයයි. හරි. එලෙසම හෘද සැත්කම් කමා ආමාශගත තුවාල ආදියට ප්‍රතිකාර කිරීමේදීද ආදියට ප්‍රතිකාර කිරීමේදීද ප්‍රතිකාර කිරීමේදීද ඔය බලන්න පොළොව යට ආලෝකමත් වෙන අවස්ථාවක් තියෙන්නේ ප්‍රතිකාර කිරීමේදීද මෙලෙස ආලෝකය භාවිතා කරනු ලබයි මෙලෙස ආලෝකය භාවිතා කරනු ලබයි අනුච්ඡේදයකට මෙලෙස ආලෝකය භාවිතා කරනු ලබයි මෙලෙස ආලෝකය භාවිතා කරනු ලබයි අනුච්ඡේදයකට යන්න මෙලෙසට දේහ අභ්‍යන්තරය සර් අප මුලින්ම කියන්නකෝ දැන් කියන එක මෙලෙසට දේහ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට මෙලෙසට ඔයා පුතේ වීඩියෝ එක බලන්න ඔයාට ලියා ගන්න අමාරු වෙනවා වීඩියෝ එක බලන්න පුතේ මෙලෙසට දේහ මොකද අනිත් අය කාලේ ගොඩාක් නාස්ති වෙනවා පුතේ එතකොට ඈ අනිත් ඔක්කොම වගේ ලියනවනේ ඒතකොට මේක බලලා ලියාගත්ත හැකි ඔයාට මෙලෙසට දේහ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන උපකරණය භාවිතා කරන උපකරණය වෙන පාටකට යන්න භාවිතා කරන උපකරණය වෙන පාටකට යන්න එන්ඩොස්කෝප් පර්ණ පාටට යන්න ලෙස හැඳින්වේ හරි පුතේ එන්ඩොස්කෝප් එක අලවන්න ඉඩ දෙමු මේ දවස්වල මේ පොළවයට දාවිදී ලයිට් නේද ලයිට් නෙමෙයි ඒ ෆයිබර් ඔප්ටික් එකක් කියන්නේ එහෙම ඉදි ලයිට් දානවනම් මම මේ අවස්ථාවේදී කියලා දෙන්නේ නැහැ නේ පුතේ ලයිට් දා වැඩක් නැහැ ඒ ෆයිබර් ඔප්ටික්ස් ආධාරයෙන් තමයි පුතේ ආලෝකමත් කරලා තියෙන්නේ ඕගොල්ලන්ට එක ලයිට් එකක් වගේද ටියුබ් ලයිට් එක ලොකු ටියුබ් ලයිට් එකක් වගේ පේනවත් දන්නේ නැහැ ඔව් සර් ලොකු ටියුබ් ලයිට් එකක් වගේ වෙන්නේ ලොකු ටියුබ් ලයිට් එකක් නෙමෙයි ඈ හරි ෆයිබර් ඔප්ටික්ස් ආධාරයෙන් මේ පුතේ
ඔළුව අභ්‍යන්තරයේ ආලෝකමත් කරලා තියෙනවා. අලවන් ඉඩ තියෙන එන්ඩෝස්කෝප් එකක් මීට වඩා හොඳ රූප තියෙනවා නම් හොයා ගන්න උත්සාහ කරන්න. එන්ඩෝස්කෝප් එකක් ඇඟ ඇතුළට දාලා තියෙන අවස්ථාවක් එහෙම හොයා ගන්න පුළුවන් නම් ඒ වගේ රූපයක් ඒ වගේ ඒවා හොයා ගන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් ලියමු තව පොතේ නැතත්. මෙම උපකරණ ආධාරයෙන් මෙම උපකරණ ආධාරයෙන් පහසුවෙන් නිරීක්ෂණය කළ හැක निरीक्षणे कल हैक एलेसम देहय विवृत किरीमा සිදු නොකර මෙම කටයුතු සිදු කරගත හැක හරි පුතේ අමතර දැනුම ලියන්න ඉඩ තියන්න පුතේ ජසද්දයක් එන්න ජී නේද තියෙන අපිට කැපිටල් ජී නේද තියෙන්නේ ओ क्या ना क्या मतलब है देखो मैंने बाद में नहीं लिया बड़ा कमान नहीं मैं पुते कैपिटल जी ने दिए ने विनोदास्वादे लबादी मटे ඕන තරම් ඒ වගේ බඩුව කොල්ලෝ අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා තොරම් බලන්න ගියාම එක එක අවස්ථාවල දැන් මේ වගේව නම් පුතේ මම දැකලා තිනවා වාහන ඉස්සරහත් හයි කරලා තිනවා බලන්න මේ වගේ උපකරණය සර් ඔක් යන්න සර් මේ මං අර එන්ඩෝස්කෝප් එකකින් මේ ඇඟ ඇතුළට දාලා මේ වල්න ෆොටෝ එකක් දැම්ම ඒක සර් ඇත්තම එන්ඩෝස්කෝප් එකකින් බලන එකක්ද ඔව් ඒ කියන්නේ ගෲප් එකකටද දැම්මේ ඔව් සර් නෑ පුතේ ඒක ඇත්ත එකක් නෙමෙයි ඒක පුතේ ඒක ගැන අවබෝධයක් ලබා දෙන එකක් හරි ඒක ගැන අවබෝධයක් නෑ හොඳයි බලන්න දැන් ඔය සෙල්ලම් බඩුව කොයි වගේද කියලා ඈ ඒක ඒකේව තියෙනවා ඉතින් හරි සර් සෙල්ලම් බඩු තියෙනවා සර් මම මේ Google එකෙන් හොයලා එන්ඩෝස්කෝප් එකක් දැම්මා මේ බලන්නකො පුතේ දැන් බලන්න මේ සමහර ඩාන්ස් කරන අයට එහෙම මේ දේවල් පුතේ පාවිච්චි කරන්න පුළුවන් ඔය ස්ටේජ් ඩාන්ස් වලදී එහෙම පාවිච්චි කරන්න පුළුවන් දැක්කද මේක දැක්කද ඒක හරි ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් හරි ගෲප් එකට ඔක්කොම ෆොටෝ දාන්න එපා කට්ටියම මම කිව්වොත් විතරක් මේවා කරන්න නැත්නම් ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ ඊට පස්සේ එතකොට විනෝදාස්වාදය ලබා දීම සඳහා විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කියන්න
බිමන්සා ඉන්නවද බිමන්සා එෂන්දි එන්ඩස්කෝප් එන්ඩස්කෝප් යන්නේ එතකොට එහෙනම් කියන්න පුතේ හර්ෂි හර්ෂි පළවෙනි ඡේද කියවන්න පුතේ ඔව් ආයෙෂන් ඉන්නවා එසිදි බිමන්සාට ඇහුවේ කියන්න පුතේ ඔව් පළවෙනි ඡේද කියවන්න විනෝදාස්වාදය විනෝදාස්වාදය ලබා දීමට සංගීත සම්දර්ශන සැනකෙලි ආදී ස්ථානවල බහුල වශයෙන් විදුලි ආලෝකය යොදා ගැනේ නාට්‍ය සහ වෙනත් සම්දර්ශන වලදී වේදිකාව බොහෝ විට අලංකාර වන්නේ විවිධ වර්ණ හා චලන වන ආලෝක ධාරා වලිනි හරි එතකොට ඇති පරිච්ඡේද විතරයි කියන්නේ කිව්ව පුතේ හරි සංගීත සම්දර්ශන වලදී සැනකෙලි උත්සව වලදීම පාවිච්චි කරන්න පුළුවන් පුතේ විනෝදාස්වාදය ලබා දීමේදී මේ මම රූප දැම්මනේ ඒ වගේ විවිධ උපාංග පාවිච්චි කරන්න පුළුවන් හර්ෂි කියන්නේ ඊළඟ ඡේදේ පොඩි වාක්‍යයක් තියෙන කියන්නේ හර්ෂි නැද්ද එහෙනම් කියන්න පුතේ හිරුෂාන් හිරුෂාන් කියන්නේ ඊළඟ එක හිරුෂාන් නෑ ජනුදි ජනුදි කියන්නේ ඊළඟ ඡේදේ ලෑස්ති කියන්නද නෑ පොඩි මම පිළිවෙලට දෙන්න කුඩා දරුවන් සඳහා සැකසුණු ආලෝකය නිකුත් කරන ක්‍රීඩා භාණ්ඩද දැන් වෙළඳ පොළෙහි දක්නට ලැබේ. හරි. එතකොට මේ වගේවත් හදලා තියෙන්නේ පුතේ මතක තියාගන්න විනෝදාස්වාදයේ ලබා දීමේ කටයුතු දෙවල නිපදවලා තියෙන්නේ මේ ආධාරයෙන් තමයි. රූප අලවන් ඉඩ දෙමුද ඒකට? ඉස්සෙල්ලා අලවන් ඉඩ දෙන්න ඕනේ. මේ සමහර දේවල් තියෙනවා පුතේ ලංකාවේ පාවිච්චි නොවුනට ලංකාවේ පාවිච්චි වෙනව නැත්තේ නෑ ෆයිබර් ඔප්ටික්ස් ආධාරයෙන් ආලෝකමත් වෙන පුතේ පොන්ස් එතකොට එහෙම නැත්තම් ස්විමින් පූල්ස් මේ බලන්නකෝ හරි ඊට පස්සේ පුතේ මයික් එක ඔෆ් කරගන්න පුතේ මේ ෆයිබර් ඔප්ටික්ස් ආධාරයෙන් තියෙන වෝටර් පෝල්ස් හරි ඔබන් ඒක දියලි වගේ ගෙවල් ඇතුළේ ලස්සනට අත තෑගි පුතේ ඒ වගේ එක හරි ඉතින් කවදාද ඉගෙනගෙන එහෙම දැන් මේවා ගැන දන්නවනේ හොඳට ඔගොල්ලෝ ගියාක් හදන දවසක ලස්සනට ඔය දේවල් දාලා හදන්න තේරුණාද අපි ලියමු අලුත් ඡේදයකට ගිහිල්ලා සංගීත සම්දර්ශනවලදී ෆයිබර් ඔප්ටික්ස් ෆයිබර් ඔප්ටික්ස් ඔප්ටික්ස් තමයි සංගීත සම්දර්ශනවලදී හා විවිධ සැනකෙලි වලදී විවිධ සැනකෙලි වලදී නාකමවද නාට්‍ය සම්දර්ශන වලදී නාට්‍ය සම්දර්ශන වලදී නාට්‍ය සම්දර්ශන වලදී ආලෝක ආලෝකය භාවිතා කරනු ලැබේ ආලෝකය භාවිතා කරනු ලැබේ ආලෝකය එය භාවිතා කරනු ලැබේ එමගින් විවිධ වර්ණ රටාවන් ආලෝකය භාවිතා කරනු ලැබේ එමගින් විවිධ වර්ණ රටාවන්
විවිධ වර්ණ රටාවන් චලනය වන ආලෝක ධාරා චලනය වන ආලෝක ධාරා හා ක්‍රීඩා භාණ්ඩ චලනය වන ආලෝක ධාරා චලනය වන වර්ණ රට විවිධ වර්ණ රටාවන් ඊට පස්සේ කියන්න පුතේ පොඩ විවිධ වර්ණ රටාවන් ඊට පස්සේ මොකද්ද කිව්වේ කියලා විවිධ වර්ණ රටාවන් චලනය වන ආලෝක हर्ष के එයා කියවුවා සර්. එහෙනම් කෝසලා කියවුවද? ඔව් ටීචර්. ඔව් සර්. ලක්දුනි දෙක මම දැකේ වගේ නමක් තියෙනවා. ලක්දුලද? ලක්ෂාණි කියවන්න කහපාට කොටු ඇතුලෙන් පළවෙනි වාක්‍ය දෙක කියන්න තුන්වෙනි එකේ තිත එන තැනට නිකන් කියන්න ටග් ගාලා. आलोक शक्ति आलोक शक्ति विद्युत शक्ति आधार निपदन दे नास्तिक अपराधे अपुते मनीषा मनीषा इतनी दुते ना මේනිස්ටාක් සිඳු විටක විදුලි ආලෝකයේ අනවශ්‍ය ලෙස භාවිත නොකරමු. අනෙක් අයට කරදරයක් නොවන ලෙස ආලෝකයේ භාවිතයට අප පුරුදු විය යුතුය. අන්න හරිය. ඒක මතක තියාගන්න. අනිත් අයට දැන් ඒකත් ඇත්ත නේ. ටෝච් එකෙන් පත්තු කරලා අනිත් අයගේ මූණ දාල්ලාල් ඉන්නවනම් ඒකත් වැරදි නේද පුතේ? ඒක හරි නෑ නේද? ඒ වැඩේ කැතයි නේද? අනිත් අයට හානිදායක වෙන විදිහට මේ දේවල් ආලෝකයේ පාවිච්චි කරන්න එපා. ධ්වනි අනිත් අයට හානිදායක වෙන විදිහට පාවිච්චි කරන්න එපා. සමහර අය සින්දු අහනවා පුතේ. उन्मत्तक भावे सिंधु ගමට මහන්නේ සින්දු දාන කට්ටිය කවුන්සිල කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ සයිකියාට්‍රිස් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ පුතේ තේරුණාද බලහත්කාරයෙන් අපි ආන සින්දු අනිත්‍යයට ආන සරස්සන එක වැරදි පුතේ සමහරවිට ත්‍රිවිල් එනකොට පුතේ බය හිතනවා පුතේ ලොකු බෆල් එකක් පාරේනවාද කියලා පැනලා දුවන් හිතනවා පුතේ පාරෙන් කාණු වලට බැලලා ඇඟෙන් හිතනවා ඉතින් ඒ වගේ පුතේ මතක තියාගන්න කවදාකවත් ඕගොල්ලෝ එහෙම සද්දේ දාන්න එපා අනිත්‍යයට හානිදායක වෙන්න ආලෝකයක් එහෙමම තමයි පුතේ තේරුණාද ඉතින් තව පුතේ මේ පොඩි කාරණා දෙකක් කියන්න ඕනේ ඊළඟ session එකේදී නම් ලකුණු කරමු මේ තියෙන වෙලාවත් එක්ක කාරණා දෙකක් මම කියන්න කල්පනා කරා